අපිට මෙහෙම කරන්න බැරිද මිස්? අපිට දැන් මෙතන චුටයි. ළමයිට ශ්‍රී ලංකාවේ ඩවුන කරලා ක්‍රීඩා පිටියේ තන විතරක් තුනේ කරලා. මොකද මේක පරිසර පද්ධතිය කරන්නේ. මේ වෙනකොට ලංකාවේ අපේ ටාගට් එකක් තියෙනවා ඒෂියන් චැම්පියන් වෙන්න කඩලාරුව. එතකොට කඩලාන භූමිය අපිට මාසෙ තව 1000 ගන්න. ඊට අමතරව අනවසර ඉදිකිරීම සම්බන්ධව කතා කරද්දී ඔබතුමා දැන් මේ ප්‍රජාවගේ මාව මේ ප්‍රදේශයේ සම්පූර්ණ අපේ භූමිය අයිති කරගෙන ඉන්නේ. මම මේ සම්බන්ධව නගර අධිකරණය එක්ක කතා කරා. අපි ප්‍රොජෙක්ට් එකක් හදලා මේ මිනිස්සු නැවත රිප්ලේස් කරලා ෆ්ලැට් එකක් ගහලා මේක කරලා මේකේ කඩදාන හදන්න මුකටද කියන්නේ. මම ඉන්න ස්ථාවරය අපි ඉන්නේ බොහොම පුංචි දූපතක. මේක ලෝකයේ අනෙක් රටවල්ෙත් ගත්තාම අපි බොහොම පුංචි රටක්. මේකෙදි අපේ එක පැත්තකින් වන සංරක්ෂණේ, අනෙක් පැත්තේ මනජීවි, අනෙක් පැත්තේ වෙළඳ සංරක්ෂණේ මේ කියන සේරම නීතිමැද්ද ගියාපම මිනිසුන්ට ජීවත් වෙන තරක් නැතුව යනවා. එහෙම මොකද කියලා නම් මේ සීලි වෙලා මෙතන පොඩ්ඩක් මෙන්ද කරකට ඇවිල්ලා මේක බේරුම් කියන එක නිකේ අදහස. මේක රජයේ වනාන්තර භූමියක්. වනාන්තර භූමියක් විකාශ කරන්න බැහැ. ගම්පහ තමයි අඩුම වනගහනේ 101.6යි. ඒකේ වනජීවියකට තියෙන අක්කර 18යි. ඔබතුමා දන්නවද? අක්කර 18යි. ඒකෙත් හෙක්ටයාර 186යි අපිට තියෙන්නේ. ඒ හෙක්ටයාර 86 මේ වෙනකොට අන්න දෙදෙනා ඉඩක් අච්චේ තියෙන්නේ. කවුද මේවට වග කියන්නේ? අපිට උෂ්ණ ගන්න නැහැ. ඔක්සිජන් හෝ දැන් මේ වෙනකොට බොයිලර්ස් තියෙනවා 51ක්. එක බොයිලර් එකකට ගන්න එක දවසකට ටොන් 40ක් ගස්. ටොන් 40කින් පිටවෙන කාබන් ඩයොක්සයිඩ් උදාවන්න ගස් කො. ඔක්සිජන් සිරා නැහැ ළමයි ගුරු ගන්න ගහනවා. ඔක්සිජන් පිට ලැබඩක් නැහැ කියන මේ මිනිස්සු දැන් පොළොව අපිට ගන්න අවස්ථාවක් නැහැ. සයිල් පිටි මොෂන් එකක් ගන්නවද? ගමේ කොටේ මිනිස්සු ටොන් විදියට වැඩ කරන්නේ. මෙච්චර ඉවරන අපි මේ තරතුරු වලට එන්න ඕනේ නැහැ. මම ඉස්සාව. මම පැහැදිලිව උසාවිය පෙන්නුම් කරලා තියෙනවා. මේක රජයේ භූමියක් කියලා උසාවිය ටොප්පු කරලා තියෙනවා. කවුරු හරි ඉදිරිපත් කරනවා ඉදිරිපත් වෙනවා. මෙතන අපි මේ දීවරොත් එක්ක මිනිස්සුත් එක්ක අඬලා මේ ගමන අපිට යන්න බෑ. ඒ නිසා මේක ෆ්‍රෙන්ඩ්ලි යන්න ඕන. ඒ නිසා පොඩ්ඩක් කතා කරලා සාමකාමීව යන්න පුළුවන් නම් හොඳයි. එහෙම ඔය කාර්යය පැත්තකට තියලා අනෙක් ව්‍යාපෘතිය කරගෙන යන්න ඔබතුමිය උදව් කරන්න ඕනේ. Thank you.